අයිබෝවන් Apple Kade නුවන අදත්තාව ඔබත් එක්ක කතා වහකට මම හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි නම් මගේ videos හොඳයි නම් subscribe කරලා ළඟම තියෙන bell එකත් ඕල් දාලා තියාගන්න මම video එකක් දානකොට ඔබේ ළඟට ගෙන්නව ගන්න ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න අද ඉඳලා වල මම මේ රටේ රාජපක්ෂ පරිපාලනයට රාජපක්ෂ හොරුන්ට විරුද්ධව අතේ කළු පටියක් බඳින්න තීරණය කරා ඒක නිසා මම මේ විදියට තමන්ගේ අදහස් වලින් තමන්ට හැකි ප්‍රමාණය මේ රාජපක්ෂ හොරු ටික එලවන්න මේ platform යූස් කරන සියලුම සහෘදයන්ගෙන් ඉල්ලීමක් කරනවා අපි කළු පටියක් බැඳලා කළු බෑන්ඩයක් හරි දාලිවල්ලා අපේ අප්‍රසාදය මේ රාජ්‍යයට ප්‍රකාශ කරන්න මේක උපයෝගී කරගමු කියලා ඉල්ලීම කරන ගමන් අපි මෙන්න මේ විදිහට කතාවට යන් අද කතාව තමයි ඇත්තටම රංජිත් සියබලා පිටියේ කොළඹ පාර්ලිමේන්තුව තුල අද පාර්ලිමේන්තුව මොකද්ද කියලිවල පාර්ලිමේන්තුව කොහොමද හැසිරෙන්නේ කියලිවල ඔවුන් අද ඔප්පු කරා ඒ වගේම වැල්ඩින් නන්දේ ගැන කතා කරමු ඒ වගේම වැල්ඩින් නන්දේ ගැන කතා කරනකොට අමතක කරන්න බැරි චරිතයක් තමයි රොෂාන් ඩෑස් කියලිවල කියන්නේ ඒ ගැනත් කතා කරමු ඒ වගේම අන්තරේ කොල්ලෝ කෙල්ලටි ගැන කතා කරමු ඊට පස්සේ 1953 න් පස්සේ හර්තාලයක් එනවා ඒ හර්තාලය ගැනත් අපි කතා කරමු ඒක තමයි අපේ අද කතාව එහෙනම් අපි කතාවට යමු මෙන්න මේ විදිහට ඔබ දකින්න ඇති මේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණා කියලා කියන මන්ත්‍රීවරු ටිකක් ඉන්නවනේ දැන් නිකන් ඩ්‍රාමයක් දාන මේ විමල් වීරවංශලා ඊට පස්සේ උදේ ගම්මන් පිල්ලා ඊට පස්සේ වාසුදේව නානයක් කරලා මෛත්‍රීපාල සීසේනලා රංජිත් සියබලා පිටියලා එතකොට ලස්සනට මේ කට්ටිය ඩ්‍රාමයක එළියට දානකොටම අපි කිව්වා කරුණු කාරණා ඇතිව මුන් කරන්නේ තනිකර මේ ඩ්‍රාමයක් මුන් මේ එළියට බහැලිවල මෙතනින් අර ඒ ආණ්ඩුවට ප්‍රතිවිරෝධය දක්වන පිරිස් කඩා ගන්න තමයි මේ මුන් මේ ඩ්‍රාමයක් කරේ කියලා අපි එදා කරුණු කාරණා ඇතිව කිව්වා එතකොට ඒ කරුණු කාරණා අද ඔප්පු වුණා නේද? එතකොට මුන් තනිකර පාර්ලිමේන්තුව තුල එක්තරා කණ්ඩායමක් වශයෙන් මුන්ගේ එක බැජ්ජයක් වශයෙන් ඒ කටයුතු කරනවා මිසක් එතනින් එහාට ලෝකෙට පෙන්වන්නේ ලංකාවේ මිනිසුන්ට මොලේට දාන්නේ වෙනම අර්ථයක් නේද? එතකොට ඒ අර්ථය ඒ විදිහටම අපි හරි විදිහට දැකලිවල අපි කිව්වා මුන් තනිකර බොරුවක් කරන්න ඒක නිසා මුන් මේ පාර්ලිමේන්තුව තුල ඉන්න කිසි එකෙක් විශ්වාස කරන්න එපා ඒක නිසා අපිට ඕනේ හරි පාලනයක් ගන්න තුන්වෙනි බලවේගයෙන් යුතු පාලනයක් ගන්න ඒක නිසා මුන් ටික එලවන්න ඕනේ කියලා අපි කිව්වේ ඒකයි. නමුත් අපිට මේ වෙලාවේ මුන් එලවල බෑ ජනාධිපති අනිවාර්යෙන්ම ගෙදර යන්න ඕනේ. ජනාධිපති කියලා ගන්නේ පිස්සෙක් ඔවුත් එක්ක මේ ගඩදනුව කරන්න බෑ ඒක නිසා තමයි මේ විපක්ෂයේ දැන් ඉන්න මිනිස්සු කියන්නේම සාමාන්‍ය ආණ්ඩුවක් කරනකොට ආණ්ඩුවක් කරන්න මිනිස්සුන්ට ඐඩියාස් තියෙනවා. එතකොට උන් මෙච්චර කාලයකට මේ දේශපාලන මාසෙන් පත්‍යම් වෙච්ච මිනිස්සුනේ. එතකොට දන්නවා විධායක ජනාධිපති කෙනෙක් එහා පැති තියාගෙන පොඩි ආණ්ඩුවක් පිටවගෙන මේව කරන්න පුළුවන්ද කරන්න දෙනවද කියලා. ඊටත් විශේෂම කාරණය තමයි ගෝඨාභය කියලා කියන්නේ තනිකර පිස්සෙක් මානසික ලෙඩෙක්. එතකොට ඔහුත් එක්ක ආණ්ඩුවක් කරන්න බෑ කියලා දන්න නිසා තමයි සජීව ප්‍රේමදාසලා වගේම ඒ වගේම අනුර කුමාර දිසානායකලත් කියන්නේ අපිට මෙහෙම ආණ්ඩුවක් බෑ. ගෝඨාභය රාජපක්ෂ තමන් ගෙදර යන්න ගෙදර ගිහිල්ල වල ඊට පස්සේ පාර්ලිමේන්තුව තුලින් ඇති කරගන්නා වූ ජනාධිපති කෙනෙක් තුල ආණ්ඩුවට ආණ්ඩුවක් පිහිටවන්න අපි උදව් කරන්නම්. එතනින් එහාට මේ විධායක ජනාධිපති පිස්සෙත් තියාගෙන ආණ්ඩුවක් කරන්න දෙනවද? එතකොට මුංගේ කොළම ගැන මං ඒකයි කිව්වේ මේ එතකොට අද රංජිත් සියබලා පිටියේ කොළම දැක්ක නේද? මුංගේ තනිකර අර ලෝකෙට පෙන්වන්න ඕන බලය ගන්නට පෙන්නලිවල අපිට ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා කියන එක අද බොරුවට ලෝකෙට පෙන්නවා. එතකොට මේ ඔලුගෙඩි තුල ලංකාවේ බහුතරයකගේ දැන් ජන මතය ඔතන නෑනේ. එතකොට ඒක නිසා තමයි කියන්නේ අපිට කරන්න ඕන ප්‍රතිසංවිධාන ටික කරගෙන ඊට පස්සේ මේ මුන් ටිකකින් ගන්න තියෙන ඒ කියන්නේ අඳුකම විවස්ථාවට කරන්න ඕන ප්‍රතිසංවිධාන ඒ වගේම අනිකුත් කරන්න ඕන සියලුම ප්‍රතිසංවිධාන ටික මේකෙන් මුන්ගෙන් කරගෙන වල මුන් එලවන්න ඕන කියලා වෙලකුව ඒකයි කිසි එකෙක් විශ්වාස කරන්න එපා කියලා. එතකොට මුන්ගේ අද අඟබැති ඉඳලිවල සියලුම දෙනා ලස්සනට පෙන්නුවා මේකේ ඇතුළ පාර්ලිමේන්තුව කියලා කියන්නේ කොච්චර සල්ලි වලට තමන්ගේ බලයට කෑදරව ඔලු විකිණෙනවද කියලා. එතකොට ඒකේ විදිහට ගියා. එතකොට අද රංජිත් සියඹලා පිටියට තිබුණා යුතුයකමක්. හරි මගේ නම යෝජනා කරා නම් තමන් ඉස්සෙල්ල කිව්වනේ මේ සියලු තනතුරු වලින් අස් වෙනවා කියලා. එතකොට කොන්දක් තියෙනවා නම් ඒ වෙලාවේ තනතුරු වලින් අස් උනේ ඇත්තටම නම්
කියන්න තිබුණ නෑ මගේ නම් විපක්ෂයේ සියලුම දෙනාගේ සාමූහිකත්වයෙන් එන්න ඒ වෙලාවේ යෝජනා කරා නම් මම එනවා එතනින් එහාට පස්සේ නෑ හැබැයි රජය උදව් කරලියල මට පිටෙන්ට එන්න අවශ්‍ය නෑ ඒක නිසා මම මේ තනතුරු බාර ගන්න නෑ කියලා ඔන්න රංජිත් සියබලා පිටිය කිව්වා නම් අපි පිළිගන්නෝ ඔවුන් ඇත්තටම මේ වෙලාවේ රට වෙනුවෙන් මේ එළියට බහලා තියෙන එක. එතකොට රංජිත් සියඹලා පිටියේ වගේම මෛත්‍රීපාල සිසේන ඕ සියලුම 70 බුරුත්ත තනිකර බොරුවක් කරේ කියලා වෙලා දැන් ඔබට තේරෙන්නේ නැති. ඒක නිසා මුන් තනිකර ඩ්‍රාමයක් තමයි ගෙනියන්නේ ලෝකෙට පෙන්වන්නේ ලංකාවේ මිනිසුන්ට පෙන්වන්නේ තනිකර බොරුවක්. ඒක නිසා මුන් ගැන කිසි විශ්වාසයක් තියන්න බෑ. ඒක නිසා තමයි අපි කට කැඩෙනකම් කියන්නේ මේ 74ක් කරපු උන් ගාව මුන් තනිකර හොරුව බොරු වංචාවෙන්ම තමයි රට ගෙනියන්නේ කියලා. එතකොට ඊට පස්සේ අපි කතා කරමු වැල්ඩින් නන්දේ. එතකොට වැල්ඩින් නන්දේ මේ විදිහට දැන් මුළු පළාත් සියලුම දේ කවර් කරගෙන, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ එහෙන් කවර් කරගෙන, ජනාධිපති මන්දිරේ එහෙන් කවර් කරගෙන, අලියගහ මන්දිරේ එහෙන් කවර් කරගෙන මේ විදිහට කරන්න පුළුවන්ද රටක ජනාධිපති කෙනෙකුට නිදහසේ එළියට පහළියට බැහැලා තමන්ගේ රාජකාරිය කරන්න බැරි නම්. එතකොට මේ විදිහට මේ පොලිස් බැරියල් දාගෙන ඉන්න ජනාධිපති කෙනෙක් මොකටද රටකට? එතකොට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? අනේ මට නම් ඇත්තටම මේ විදිහට බැරියල් දාගෙන මේ විදිහට බයින් බිරාන්ත වෙලා රජයක් කරන්න මම නම් ඇත්තටම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේවල උඹලා ඕන වීකෙක් කරගනින් කියලා මම නම් ලැජ්ජාවට දාලා යනවා. ඉතින් මුන්ට ඒ වගේවත් ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ. බයක් කියලා දෙයක් නැහැ. ඒ නිසා බය නම් තියෙන වෛර නිසානේ මේ විදිහට මේව කරගෙන. එතකොට දැන් හෙට හර්තාලයකට සමගාමීව මේ බට, ඒ කියන්නේ වැල්ඩින් නන්දේගේ බට ටිකට කොල්ලෝ කෙල්ලෝ ගෑනු ඉවරලා අනිවාර්යම ට්‍රංක් ජංගියෙල්ලයි. ඊට පස්සේ හෙට ඉඳලා ඉවරලා නන්දේ නන්දේගේ නම තිබුණේ පිස්ස කියලානේ. ඒතකොට හෙට ඉඳලා ඉවරලා ජංගි නන්දේ කියලා නම් වෙනවා. ඒක නිසා ජංගි නන්දේ හෙට ඉඳලා. අපි ඒක නිසා ඒ ජංගි නන්දේ ගැන කතා කරමු. ඒ වගේම රොසාන් ඩයස් කියලා ඉවරලා ඉතින් ඊයේ අර නිකන් මානසික ව්‍යාකූලතාවයකින් වගේ පෙළෙන SSP කෙනෙක් දැක්ක දකින්න නැති ඔබලත්. එතකොට ඔහුගේ කතාව දැක්ක නේද? අර ෆ්‍රයිඩ් රයිස්, වෝටර් බ්‍රිගේඩ්, වෝටර් මෙලෝන් හරේ මේ කිල්ලල අර අමුතු ඩ්‍රාමයක් දැම්මේ. එතකොට ඒ ඩ්‍රාමයක දාලිවල්ල ඔබ බලන්න ඒ වීඩියෝ ක්ලිප් එක මම මෙතන ඒක දාන්නම්. මම ඔබට යෝජනා කරනවා ඒ වීඩියෝ ක්ලිප් එක හොඳට බලන්න. බලුවට පස්සේ ඔහුගේ මානසික ව්‍යාකූලත්වය හොඳට පේනවා. ඊට පස්සේ අර ෆ්‍රයිඩ් රයිස්, වෝටර් බ්‍රිගේඩ්, වෝටර් මෙලෝන් හරේ මේ කියලා වල ගහලි වල කියන කොල්ලු ගාවට ඇවිල්ලා එක එක දේවල් කියන්න හදනකොට ඊට පස්සේ කොල්ල එකෙක්ව දුව ගණන් ගන්නින්නේ පැත්තකට නිකන් මේව කල්ලිවල ඉන්නවා. ඊට පස්සේ එතනින් පස්සේ එක ASP කෙනෙක් එනවා. ASP කෙනෙක් ගිහිල්ලිවල තරුණයන්ගේ ළඟට ගිහිල්ලිවල අර අර පිස්ස අර විදිහට කෑ ගහද්දි එක ASP කෙනෙක් ගිහිල්ලා තරුණයන්ගාට ගිහිල්ලා කතා කරනවා අපිට අර්ථ තියලා හරේ මේ කියලා. උන් කූල් ඩවුන් කරගන්න පොඩ්ඩිතක් අර ASP කෙනෙක් ට්‍රයි කරනවා. එතකොට ඊට උඩින් ඉන්නේ කානේ SSP ඌ පිස්ස වගේ මානසික ව්‍යාකූලතාවකින් ඇහැසෙන්නකොට අර ASP ගිල්ල ලස්සට කතා කරලා ඒ විදිහට කූල් ඩවුන් කරගන්න තත්ත්වයක් එතන දකිනවා. ඒක නිසා ඕ රාජපක්ෂලාට ඕ වැල්ඩින් නන්දලාට කඩේ යන ඕ SSPලට DIGලට අද මම ඊයේ කිව්ව වීඩියෝ එකෙන් මේ 10 වෙනිද අපේ කොල්ලෝ කෙල්ලොන්ට ගහලා යම්කිසි අනර්ථකාරී ක්‍රියාවක් කරන්න මුන් දැන් ලෑස්ති වෙනවා කියලා. අද ඔබලට දකින්න නැති බං ඒ කියපු දේ අද පාර්ලිමේන්තුව ගාව ඔවුන් පෙරහුරුවක් කරන සම්පූර්ණ මිනිස්සු, ඒ කියන්නේ පොලිසිය ගෙන්න ලිවල්ල පෙරහුරුවක් කරනවා. මිනිස්සුන්ට කොහොමද ගහන්නේ බයින්නේ ගහන ඇවිල්ලා ප්‍රොටෙස්ට් එකක් කරනකොට ඒකට විරුද්ධව කොහොමද මේ වෙන්නේ? ඊට පස්සේ පෙරහුරු කරනවා පාර
දිගේ දැන් ඒ කියන්නේ මේ දැන් රාජපක්ෂලා හොරු ටිකට මේ පොලිසිය දම්වල වල මේක විසුරුවා හරින්න ඕන කමට මුන් දැන් ඒ විදිහට කරනවා ඒකත් මම ඊයේ වීඩියෝ එකේ කිව්වේ ඒකයි ඒක නිසා ඉස්සරහ 10 වෙනිදාන් පස්සේ අපේ කොල්ලෝ කෙල්ලෝ ටික පරිස්සම් වෙන්න ඕනේ මේ අපි කරන අරගලය නිහතමානී අරගලයක් ඒක නිසා ඒ නිර්පාක්ෂික අරගලයට හැමතිස්සෙම අපි ඒකට ප්‍රචණ්ඩත්වය ගාව ගන්න හොඳ නැහැ ඒක නිසා අපි මේක නිර්පාක්ෂික අරගලයක් වශයෙන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව මේ අරගලය දිගටම කරගෙන යමු අරගලයට ජය වෙන්න ඕනේ කිරිවල කියන ඊට පස්සේ අන්තරේ කොල්ල කෙල්ල ටික ඇත්තනම හැමදාම තමන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් පාට බැහැලිවල ඒ ප්‍රශ්නය ගැන කතා කරා. එතකොට අපිට ඒ දවස්වල අපේ දොර ගාවටම ඇවිල්ලා තිබුණේ නැහැ මේ විදිහට ප්‍රශ්න එක එක දේවල් ඇවිල්ලා තිබුණේ නැහැ. එතකොට අපිට තේරුන්නේ නැහැ ඒ දවස්වල මේ කොල්ල කෙල්ල කරන්නේ ඇත්තටම ඔවුන් හරි අරගලයක් කියලා තේරුන්නේ නැහැ. මොකද අපේ ගෙවල් වලට ගේ දොර කොටටම ඇවිල්ලිවල අපිට අපේ සල්ලි වලින්වත් පියදම් කළලා අපිට ජීවත් වෙන්න බැරි වුණාට පස්සේ තමයි තේරුනේ ඇත්තටම අපි හම්බ කරගත්තත් අපිට කන්න විදියක් නැහැ. දේශපාලනය කියන්නේ ඊට වඩා උඩින් තියෙන එක නිසා දේශපාලනඥයෝ පල්ලෙහාට දාන්න ඕනේ කියලා වෙලා හිතුණාට පස්සේ තමයි මේ අන්තරේ කොල්ල කෙල්ල ගැන ඒ වගේම මේ විපක්ෂ වලින් කරන අරගල වල සබ්බේ තත්ත්වය අද තේරුනේ. ඒක නිසා ඇත්තටම අපි මේ අන්තරේ කොල්ල කෙල්ලන්ට ඇත්තටම සහයෝගය දෙන්න ඕනේ. අද කට්ටිය මම දැක්ක වතුර බෝතල් දෙනවා, කෑම් බීම දෙනවා, ඔවුන්ගේ අරගලයට ශක්තිය දෙනවා, ඔවුන්ට ඇවිල්ලිවල අම්මා තාත්තලා ඇවිල්ලිවල ආරක්ෂා කරනවා මේ කොල්ල කෙල්ල ටික පරිස්සම් කර ගන්න. ඒක නිසා සියලුම දෙනාට මේ අන්තරේ කොල්ල කෙල්ල ටිකර ගහයි බණී මරයි. ඒක නිසා අපේ සියලුම දෙනා මේ වෙලාවේ ඒ කොල්ල කෙල්ල ටික පරිසම් කරගන්න වයසක අයටත් මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ ගිහිල්ලා ඒ කොල්ල කෙල්ල ටික පරිසම් කරගන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම 1953 පස්සේ ලංකාවේ කරන ලොකුම හර්තාල් එක, ඒ කියන්නේ ආයතන 2000කට වැඩි ප්‍රමාණයක්, ඒ වගේම රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික වතු ඊට පස්සේ වෙළඳ සංගම්, ත්‍රිවිල් සංගම්, බස් සංගම් එකින් එක නොකී හැම පැත්තෙම මේ හර්තාලයට සහයෝගය දෙනවා. ඒක නිසා මේ වෙලාවේ අපි කවුරු හරි තමන් හෙට මොන හරි රාජකාරියක් කරගන්න යන්න තියෙනවා නම් ඒ රාජකාරිය හෙට යන්න එපා. හේතුව තමයි සියලුම ආයතන වශයෙන් මේ හර්තාල් එකට උදව් කරනවා. ඒක නිසා අපි දවසක් තියෙන අත්‍යවශ්‍යම සේවාවක් වුණොත්, මොකද මේ ලෙඩක් දුකක් කරදරයක් ඇති වුණොත් එහෙම මේ වෙලාවේ අනිවාර්යයෙන්ම යන්න ඕනේ. නමුත් හොස්පිටල් වලින් කියනවා ඒ වගේ දෙයකට આવොත් එහෙම අපි අනිවාර්යයෙන්ම අපේ අහිංසක ජනතාව ගැන අපි බලනවා කියලා. ඒක නිසා එතනින් එහාට යම් කිසි රාජකාරියක් කරගන්න තියෙන රාජ්‍ය ආයතනවලින් හෙට දවසේ යන්න එපා. ඒක නිසා ගිහිලිවල් යන්න නැතුව ඔබත් ගෙදර ඉඳගෙන පුළුවන් විදියට කළු කොඩියක් හරි දාලිවල මේ වෙලාවේ අනිවාර්යයෙන්ම තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න මේ රාජපක්ෂ හොරු ටික මුං දාලා යන්න තන්ත්‍රම්පත් කරන්න ඕනේ. මොකද අපිට තියෙන මුන්ත් එක විසඳ ගන්න ගනුදෙනුවක්. ඒ තමයි අපේ රටෙන් අනිසි විදියට උපයාගත්තේ ධනය ආයි අපේ මේ මහ පොළොවට ගේන්න ඕනේ. ඒක නිසා මහා භාණ්ඩාගාරයට ගේන්න ඕනේ. ඒක නිසා මේ ගනුදෙනුව ඉවර කරගන්න නම් අනිවාර්යයෙන්ම මුං මේ රාජ ආසන වලින් බස්සන්න ඕන. රාජ ආසන වලින් බස්සලි වල මුන් හිර ගෙදරවල් වල දාලා තමයි අපිට මේ ගනුදෙනුව බේරගන්න තියෙන්නේ. ඒක නිසා මුන් මේ රාජ ආසන වල ඉන්නකන් අපට කිසි දෙයක් කරගන්න බෑ. මුන් ඔවුන්ගේ බලය යොදවලි වල ඒ වලින් හැමතිස්සෙම රිංගන්න බලනවා. ඒක නිසා අපි මුන් ටික කොහොම හරි පන්නන්න ඕනේ. මේක හොඳින් හරි නරකින් හරි මුන් එළියට දාලා තමයි අපෙන් හවරකම් කරගෙන ගිය ධනය ටික ආයි ගේන්න තියෙන්නේ. ඒක නිසා අපිට මේ වෙලාවේ සීලුම ශ්‍රී ලාංකිකයන්ට අපේ රට මේ තැනට ගෙනායම මුන් අපේ රටින් මේ තරම් ධනයක් හොරගම් කරගෙන ගිය නිසානේ. මේ ඒක නිසා ඒ ධනය ටික මේ රටට ආවට පස්සේ අපේ රට මේ තරම් ආශීර්වාදයකට පත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ධනය ටික ගේන්න අනිවාර්යයෙන්ම මුන් පුටු වලින් එළියට ඇදලා දාලා මේ ආණ්ඩුව පන්නල දාලිවල අපේ රටට බල වග කියන තුන්වෙනි බලවේගිකින් යුතු ආණ්ඩුවක් අපි ගේන්න වැඩ කටයුතු කරන්න ඕන කියන ඉල්ලීම කරන ගමන් අදට ගිහිල්ලෙන්නම් ඇපල් කඩේ නුවන හර්තාලයට ජය වේවා, අර්ගලයට ජය වේවා. අපේ මේ අන්තරේ කොල්ල කෙල්ලොන්ට මේ වහින වැස්සකින්වත් පායන අවුවකින්වත් කිසිම කරදරයක් වෙන්න එපා කියලා සියලුම දෙනාම ආරක්ෂා කරගන්න කියලා ඉල්ලීම කරන ගමන් අදට ඇපල් කඩේ නුවන ගිහින් එන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන්.